දැන් රුපියල ඉතා සීග්‍රීන් පහත වැටමින් පවතිනවා. 2004දී රටේ ණයබරින් රුපියල් බිලියන 7391ක් බව 791ක් ඉතර වුණා. ඒ දේශීය නිෂ්පාදිත සාපේක්ෂව ණයබර ප්‍රතිශතය 71%. එදා තමයි ඒක තමයි අපි උන්ට බාර දුන්නේ. එතකොට අද ඒක සාපේක්ෂව ඇවිල්ලා තියෙන 84%ක්ව වැඩි වෙනවා. මුළු ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 11,971. ඒ වගේම 14දී රජය විසින් ගෙවන ලද පොලිය අත් වශයෙන් රුපියල් 443යි. අද වෙනකොට රුපියල් බිලියන 443යි. පොලිය ගෙවීම රුපියල් බිලියන 820යි. ඉතින් මේක තමයි දෙගුණයකින් මොන වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි එදා මම හිතන්නේ මතකයි 2007-2013 කාලය තුළ ඔබට මතක ඇති විශාල ආර්ථික නැරු මේ කඩහැලීමක් මුළු ආසියාවෙම සිදු වුණා. එතකොට ඒකෙන් බේරුණේ අපි තාරාපුරයි. අපිට ඒක ගන්න උනේ රුපියල්ලේ මිල හැම වෙලාවෙම මේ කඩා හැලෙනකොට අපි නිතරම ඒ ගැන සිවිල්ලෙන් හිටියා. මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය, රජයේ වශයෙන් බැංකු ගෙන්නලා අපි එදා සාකච්ඡා කරලා ගියා මෙතනින් මේක නැවතෙන්න ඕන කියලා. මට අද එදාමට ගයි නිවන් කබ්‍රාල් මහත්තයා ඉන්නවා, බීබී ජයසුන්දර මේ ඒ සාකච්ඡාවලට සහභාගී වුණා. අපි කිව්වා මෙතනින් එහාට යන්න බෑ. ඒක අපි නැවැත්තුවා. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක දෙන්න ඕන. ඒ නායකත්වය දෙන්න ඕන. ඉතින් අද වෙලා තියෙන්නේ මේ නායකත්වය නොදීම සා මේ පිළිබඳව කිසි දෙයක් කරන්න නැතුව ඉන්නකොට ඇමතිවරේ කියනවා නම්, ජනාධිපතිවරේ අගමැතිවරයා කියනවා නම්, අජය කියනවා නම් මේ රුපියල පාලනය කරන්න බෑ. මේක තාටික උඩට යනවා කියලා අනිවාර්යයෙන් උඩට යනවා. ඉතින් මේකේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ හැම එකකම බලපෑම වෙන්නේ මේ රටේ පොදු ජනතාවට. බලන්න දැන් මේ මාර්ගුන් 132යි. අපි බාර දෙනකොට 132. ඔව්. අපි බාර දුන්නේ රුපියල් ඩොලරේට සාපේක්ෂව 131යි. 140යි. අද වෙනකොට කීයක් තියෙනවද? මේ මං දැන් මම දැක්කේ දා Facebook එකක දාලා තියෙනවා මේ එක එක කාලය තුලදී වෙන වෙච්ච ආකාරය මේ ඔච්චර වැඩි වෙලා තිබුණාද කියලා. දැන් අද තියෙන තත්ත්වයට තේ මම කියන්නේ දැන් 170 බැලලානේ සාමාන්‍ය කම එක බැංකු දෙන්නේ 175 මේ තත්ත්වය තමයි අද රටේ තියෙන්නේ. මේක මෙයින් මැදිහත් වුණේ නැත්තම් මේ නායකත්වය මේක කඩා හැලෙන්න ඊට වඩා දරුණු තත්ත්වයකට රට පස් වෙනවා. මේක තමයි මූලිකව කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුවට මේක අපෝසත් වෙලා තියෙනවා පාලනය කරන්න. ඉතින් මේක දැන් කාලේ හරි මේ වගේ අයගේ පිළිබඳව මේ කියන්නේ පිළියර ගස් බැරිකම පිළියරගෙන ඉත පිළියම් යොදාන එක තමයි කරන්නේ. අපිට බැන බැරි නැතුව